ඊයේ දිනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදු ජන පෙරමුණත් අතර සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ තමයි අපි කිව්වා මේ මැතිවරණ ක්‍රමයේ වෙනසක් ඇති වෙන්නේ. ඒකට එකඟතාවයක් ඒ පැත්තෙන් ලැබුණා. ඒ වගේම අමාත්‍ය ධූර සංඛ්‍යාව සීමා කිරීම උපරිම වශයෙන් 30කට. ඒ වගේම විෂයන් විද්‍යානුකූලව බෙදීමේ අවශ්‍යතාවයත් පිළිබඳව අපි ඉදිරිපත් කර යෝජනාවට ඒ පැත්තෙන් එකඟතාවය ලැබිලා තියෙනවා. දේශීය ආර්ථිකය නම්වන වැඩපිළිවෙළව ඊට අමතරව අපි පක්ෂයේ පිළිබඳව අපේ යෝජනා මාලාවක් අපි ඉදිරිපත් කරා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය ආරක්ෂා වෙන යෝජනා ඒ යම් ප්‍රමාණයකට අපිට එකඟතාවය ලැබුණා. තව කීපයක් පිළිබඳව ඔවුන්ගේ අනෙකුත් පක්ෂ සමගත් ක්‍රියාකාරීන් සමගත් සාකච්ඡා කළා. අපිට ඒ පිළිබඳව තොරතුරු ලබා දෙන්නේ. ඒ වගේම දැනට පොදු ජන පෙරමුණෙන් නම් කරලා තිබෙන ජනාධිපති අපේක්ෂක විදියට ඉන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග අපි සාකච්ඡා කරන්න තමත් කඩිනමින් බලාපොරොත්තු වෙනවා. අවසාන එකඟතාවයකට ඇති වුණොත් මේ නායකයන් දෙදෙනාගේ හමුවයි ඊළඟ දවස් දෙක තුන ඇතුළත අපිට නිශ්චිත ප්‍රකාශයක් කරන්න පුළුවන්. ඔහු අය අපිට කිව්වා ආණ්ඩු ඉන්න වෙලාවේ අපේ දේශපාලනය අතර වෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් කියලා එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයක් ඉල්ලන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමත් පැහැදිලි. අපි ඒ වගේම තවත් පක්ෂයකට ගිහිල්ලා සමාජිකයෝ වෙන්නෙත් නැහැ. අපි වැඩ කරන කෙනා තමයි දිනන්නේ. ඔබතුමා නොකියා කියන්නේ ජනාධිපති අපේක්ෂක සම හෝ අග්‍රාමාත්‍ය අපේක්ෂකම එක්සත් ජනතා නිදහස් සන්ධානයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොලැබුණොත් පොදු ජන පෙරමුණත් එක්ක සන්ධානගත වෙන්නේ නැහැ කියන එකද? නෑ, අපි එහෙම කිව්වේ නෑනේ. අපි ඊයේ සාකච්ඡාවේදී කිසිම ආකාරයක ඉල්ලුවේ නෑ අපිට ලැබෙන්න ඕන ඇමතිකම්, අපිට ලැබෙන්න ඕන තනතුරු, අපිට ලැබෙන්න ඕන ආසන. අපි ඔය කතා කරේ නෑ.